මහා මැතිවරණය පැවැත්වීමේ පසුව පත්‍ර නව ආණ්ඩුවටද 2020 අප්‍රේල් 30ට පෙර අයවැයක් සකස් කිරීම නොහැකි වෙන බැවින් 2020 වර්ෂයේ දෙවන කාතුව සඳහාද අයවැයක් නොමැතිව තවත් අතුරු සම්මත ගිණුමක් ගෙනීමට සිදු නොවන්නේද? ඉහත තත්ත්වය තුළ රාජ්‍ය මුදල් අවභාවිතාවකට හා රටේ ආර්ථිකය තවත් බිඳවැටීමකට ලක්වන බව පිළිගන්නේ. 2020 සඳහා සාමාන්‍ය ක්‍රමයේද අනුව 2019 වසර තුළ අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුව ඉදිරිපත් නොකිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ තීරණය ගත්තේ සම්ප්‍රදායක් හැටියට නොවැම්බර් දෙසැම්බර් මාස තුලදී ජනාධිපතිවරණය පවත්වන ඔක්තෝබර් අන්තිමේ ඉඳන්. එහෙනම් මෙතෙක් කල් අයවැයක් ඉදිරිපත් කළා නැහැ ඒ පිළිබඳව. මේ නිසා ආදායම් අවභාවිතාවක් සිදු වෙන්නේ නැහැ. මොකද මේ අවුරුද්දේ මුදල් සියල්ලම වියදම් වෙන්නේ දැනට සම්මත කළා තියෙන විසාජන පනත යටතේ. ඒකෙන් අපිට පිටයන්ට බෑ. අතුරු සම්මත ගිවිනුවක් මගින් වෙන්කර ලබන ප්‍රතිපාදන රටේ පවතින නීති රීති මුදල් රෙගුලාසි ඇතුළත් රජයේ චක්‍ර ලේකම්වත් වියදම් කරන්න තිබෙන්නේ. අනික අලුත් ව්‍යාකෘති එකක්වත් එතෙන්ට ඇතුල් වෙන්නේ නැහැ. ඒත් මේක අපි ඇතුල් කරන්නේ දැනට එන අවුරුද්ද සඳහා, මේ අවුරුද්ද සඳහා නෙමෙයි. ඒ වගේම ආණ්ඩුවක් මුදල් මැතිවරණය සඳහා යොදවනවා නම් දැන් මැතිවරණ කොමිසමක් තියෙනවා. ඒ ගැන හොයලා බලලා නියෝග දෙන්න පුළුවන්. ඊළඟට ප්‍රශ්නේ එන්නේ පාර්ලිමේන්තු ඡන්දය පිළිබඳව. 1988 දී ජනාධිපතිවරණය අවසන් වුණු වහාම පාර්ලිමේන්තුව ඡන්දය පැවැත්වුවා. 1999 ජනාධිපතිවරණය අවසන් වුණාම අයවැය පවත්වලා තමයි ඊට පසුව මේ පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වුවේ. ඒත් මේ දෙකේම ජනාධිපතිතුමාට බලය තිබුණා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. අද ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුව සමග. ඉතින් පාර්ලිමේන්තුව අපි විගහට විසිරුවා හරින්න ඕමනා නම් එහෙනම් පාර්ලිමේන්තුව එකඟත්වයේ අනුව කරන්න තියෙන්නේ. මම යෝජනා කරන්නේ රාජ්‍ය මූල්‍ය කාරක සභාව පබ්ලික් ෆිනෑන්ස් කමිටියකට අදාළ නිලධාරීන් කැඳවලා ඒ අය සමග සාකච්ඡා කරන්න කියනවා. මැතිවරණය ඉලක්ක කරගත්තු වැඩක්ද මේ ඔබතුමාලා අතුරු සම්මත ගිණුමක් මගින් කරන්න කියන එක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඡන්දය තියෙන්නේ ඇත්ත වශයෙන්ම නොවැම්බර් දෙසැම්බර් මාසේ. ඒ නිසා මේ කාල සීමාව තුළ තමයි මේ ප්‍රශ්නේ පැනනගිලා තිබෙන්නේ. ඒත් රටේ ආර්ථික තත්ත්වය ගැන දැනගන්න උවමනා නම් ඒ ගැන අපිට විවාදයක් මේ සභාවේ පවත්වන්න පුළුවන්. පාස්කුවේ ද බෝම්බෙන් පස්සේ ඒ මාස කීපයක අපේ ආදායම අඩු වුණා. දැන් ආපහු ආදායම සාමාන්‍ය තත්ත්වයට එනවා. කෙසේ වුවත් රජයක් හැටියට අපි ක්‍රියාත්මක කරන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරන්න. අපි ගිය අවුරුද්දෙත් ඇති කරා. අපි මේ අවුරුද්දෙත් බලන්නේ අඩු ගන්න සමසමවෙන්ට එන අවුරුද්දේ තවත් අතිරික්ත වැඩි කරන්න. ඒ නිසා අපිට වියදම් වැඩි කරන්න බෑ. වියදම් වැඩි කරොත් පරතරය වැඩි වෙනවා. ඒකයි මෙතන මේ ආණ්ඩුවේ තියෙන ප්‍රතිපත්තිය.